පුංචි දරුවන්ට කතන්දර හතරක් කියන්න තමයි අපි අද දවසේදී ලෑස්ති. හැබැයි කතන්දර හතරම අපිට සම්පූර්ණයෙන් කියවන්න බෑ. කියවන්න ඕනි නම් ඔබට සිදුවෙනවා මේ අතුරු මිතුරු මේ කතා හතරම තියෙන පොත් කට්ටලය ගන්න. පාවෙන මුට්ටිය, හැකරැලි හා මේ මගුල් ගෙදර ගිය හැටි, බින්දුගේ ප්‍රතිමාව, අසමගි ඔර්ලෝසුව. එතකොට මේ කතා හතරම, මේ ළමා ග්‍රන්ථ හතරම අතුරු මිතුරු එක කියලා මේ සඳහන් වෙන සිගිති කතන්දර හතරක් එකතු වෙච්ච පොත් කට්ටලයක් තමයි මේ තියෙන්නේ. මේ පොත් කට්ටලයේම එකට ඔබට පුළුවන් ඔබේ දරුවන්ට අරගෙන දෙන්න. විශේෂත්වයක් තියෙනවා, අම්මයි පුතයි එකතු වෙලා තමයි මේ පොත් ලියලා තියෙන. හැබැයි තවත් එක සමාජික එකතු වෙලා තියෙනවා මේකට. ඉතින් තරංග නවරත්න තමයි මේ කෘතියෙන් හතර සම්පාදනය කරන්නේ. අද දවසේ අපි තරංගට ආරාධනා කළා මේ කෘතිය ගැන කතා, කෘතීන් හතර ගැනම කතා කරන්න. ආයිබෝන් ඔබට. ඒ වගේම තවත් පොඩි සමාජිකයෙක් අපි එකතු කරගත්තා. ඒ තමයි චනුල. චනුල සහංග මහගමගේ. ආයිබෝන් චනුල. චනුල තමයි මේ කතා පොත් හතරේ කතා පොත් තුනකටම චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අම්මයි පුතයි එකතු වෙලා තවත් එක සමාජිකයෙකුත් එකතු කරගෙන මේ කතා පොත් හතර නිර්මාණය කළා. ඉතින් ඒ නිසා අද දවසේ අපි ඔබට මේ කෘතීන් හතර පිළිබඳව හඳුන්වා දෙන්නට හිතුවා. තරංග, දැන් ඔබ වෘත්තියෙන් දරුවොත් එක්ක සෑහෙන කාලයක් වැඩ කරලා දරුවන්ගේ නැනස පාදලා විදුහල්පතියක් විදිහට කටයුතු කළා. මේ ඒ ආපු ගමන් මගක් තියෙනවා. එතකොට ඒ ගමන් මගේ ලැබිච්ච දරුවන්ගේ අත්දැකීම් මං කැමති ඉස්සල්ලම බෙදා හදා ගන්නවා. දරුවන් ඇත්තටම මගේ ලෝකේ පුරාවටම ඉන්නේ දරුවෝ. මට වසර 15ක විතර අත්දැකීම් තියෙනවා. ගුරුවරියක් විදිහට සේවය කළා, ඊට පස්සේ විදුහල්පතිනියක් විදිහට. ඇත්තටම දරුවෝ කියන්නේ මල් වගේ. ඒ අයගේ ලෝකෙ හරිම සුන්දරයි. ඒ අයට ඇත්තටම ඒ අයව වැඩිහිටියන් බවට පත් කරන්නේ වැඩිහිටියෝ. ඉතින් ඒක නිසා ඒ දරුවන්ගේ මල් වගේ ලෝකය එක්ක ඉන්නේ සත්තු, එතකොට අවට පරිසරය, ඒ වගේ දේවල්. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් කැමති දේවල් තමයි මේ මම මේ පොත් ලිවීමේදී යොදා ගත්තේ. මේ තවත් ඉතින් දරුවන්ගේ මනස ගැන ගොඩාක් අධ්‍යයනය කරපු කෙනෙක් මම. ඉතින් ඒක නිසා දරුවෝ ගැන ලොකු සංවේදීතාවයක් මට තියෙනවා. ඉතින් හරිම සුන්දරයි දරුවත් එක්ක ගත කරන ජීවිතය. ඉතින් ලොකු ඇත්තටම මම සෑහෙන මේ සැටිස්ෆැක්ෂන් එකක් ලබනවා මේ දරුවොත් එක්ක වැඩ කරලා ඒගොල්ලන් එක්ක මේ දේවල් බෙදා හදා ගැනීම තුළින්. දරුවෝ එක්ක වැඩ කරන එක කොච්චර ප්‍රබෝධයකින් තරංග කරනවද කියලා කියනවනම් අවසානයේ දරුවෝ වෙනුවෙන් පොදුත් නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ අපේ චනුල පුතා එකතු වෙලා ඉන්නවා පොත් තුනකට චිත්‍ර අඳින්නනේ. චනුල, දැන් ඔයා පුංචි කාලේ ඉඳලාද මේ චිත්‍රය අඳින්නේ? එහෙම නැත්නම් ඔයා පාසලේදී චිත්‍ර ශිල්පයේ වෙනම හැදෑරුවද? පොඩි කාලේ ඉඳන්ම චුට්ටක් ප්‍රැක්ටිස් එකක් තිබ්බ. හැම වෙලාවම මොකක් හරි ඇඳලම. ඊට පස්සේ 6 පන්තියේ ඉඳන් තමයි මං චිත්‍ර ගැන ගොඩක් ඉගෙන ගන්න ගත්තේ. ඒ ඊට පස්සේ මින්කින් තමයි ඉගෙනගෙන දැන් 8 වසරට වෙනකන් හදාගෙන. හොඳයි. දැන් අම්මගේ පොතකටනේ දැන් මේ ඉස්සෙල්ලම පොතක් අඳින්න වෙන්නේ ඔයාට නේද? දැන් අම්මා මොන විදිහටද කියන්නේ? දැන් ඔයාට ඕන විදිහට චිත්‍ර අඳින්න. දැන් අම්මත් එක ටිකක් ගනුදෙනු කරනකොට, පිට කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට වගේ නෙමෙයිනේ චනුල නේද? අම්මට චුට්ටක් ඉතින් සද්දයක් දාලා ඕන මට ඕන විදිහට අඳිනවා කියලා කියන්න පුළුවන්. දැන් චනුල මොන විදිහ ක්‍රමවේදයක් දනුගමනය කරේ? අම්මගේ කතාව සම්පූර්ණයෙන් කියවලද, එහෙම නැත්නම් අම්මා කිව්වද මෙන්න මේ විදිහට මේ පොත්වලට චිත්‍ර අඳින්න ඕනේ කියලා? කොහොමද ඔයා මේකට අනුගත වුණේ? ඒ පොත් ටික ගොඩක්ම ලියලා තිබ්බේ මම පොඩි කාලේදී අම්මවට කියපු කතා ටිකක් තමයි. ඉතින් මට ඕව ටික ගොඩක් දුරට ඔක්කොම වගේ මතකයි. ඒකම අම්මා නිදහස දුන්න මට ඕන විදියටම, මට දැන් ওই කතාවෙන් දැනන විදියට ඔක්කොම අඳින්න ඉඩ දුන්නා. හොඳයි තරංග, මං හිතනවා ඒක පැත්තකින්
තමන් ආදර්ශයක් සැපයුවොත් තමයි ළමා පරපුරටම ආදර්ශයක් සපයන්න පුළුවන් වෙන්නේ. එතකොට තමන්ගේ පුතාගෙන්ම තමයි ආරම්භයක් ඔබ සපයලා තියෙන්නේ. තමාගේ මවකගේ භූමිකාව කොහොමද දරුවේ කසුරවන්න යොදා ගන්න කියන එකනේ. මේක හරිම වැදගත් වෙනවා. මෙතනදී මේ කතාවන් තෝරා ගැනීම ගැනත් මම කැමතියි කතා කරන්න. ඔව්, ඇත්තටම මේ මම කතන්දර ලියන්න පටන් ගත්තේ මුලින්ම මගේ පුතා පුචූටි කාලේ අවුරුදු 2-3 වගේ කාලේ ඉඳලම මේ මට හුඟක් කතන්දර පොත් අපි ගෙනල්ලා දීලා තිබ්බා. ඒ වගේම හැමදාම රැට නිින්දට යනකොට පොතක් අරගෙන තමයි පුතා ඇඳට නගින්නේ. එතකොට මේ පුතත් එක්ක චූටි කාලේ මම පොතත් අරගෙන යත් එක්ක ඇඳට යනවා. ගිහිල්ලා ඊට පස්සේ කතන්දර කියනාට නිින්ද යනකම්ම සමහර කතන්දර පොත් එයා චූටි කාලෙම මුළු කතන්දර පොතම එයාට කටපාඩම්. ඒ වගේ ඉතින් ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. එතකොට එයා ඒවා හැම රැයකම කියවනකොට ඒවා කියවද්දි මට ඇති වුණ අදහස අනුව තමයි මට මේ කතන්දර ලියවුනේ. ඇත්තටම මං කතන්දර 10ක් විතර ලියලා තියෙනවා මේ වෙනකොට. ඒ කියන්නේ ඒ ඔක්කොම ලියුනේ මම චූටි කාලෙදි. පසු කාලීනව තමයි ඒ කතන්දර ඒ ලියපු කතන්දරම මම පුතාට කියන්න පටන් ගත්තා. ඊපස්සේ එයා ඒවට ගොඩක් ආස වුණා. ඊට පස්සේ පසු කාලීනව තමයි මට හිතුනේ මේ කියන්නේ මගේ යාළුවා ඇත්තටම මේක දැනගෙන ඒගොල්ලෝ මට කිව්වා මේ ඇයි ඔයා මේ කතන්දර පොත් ලියන්නේ නැත්තේ කියලා. ඒ අනුව තමයි මම යොමු වුණේ මේ පොතක් හැටියට පොත් කට්ටලයක් හැටියට එලි දක්වන්න ඕනේ කියලා. හොඳයි, මේ මගේ අතේ තියෙන මේ කෘතිය ඉනෝමා නේද චිත්‍ර නිර්මාණය කළේ. ඉතින් ඇය අද මේ අපේ මැදිරියේ නැති වුණත් අපි ඇයව සිහිපත් කරන්නට ඕනේ. මේ හැකරලි හාමි මගුල් ගෙදර ගිය හැටි මේ කෘතිය තව 4 වෙනි කෘතිය විදියට ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ කතා තේමාවන් යොදාගත්ත විදිය දැන් මම හිතන පුතාට කතා කිව්වේ. හැබැයි මේ දරුවෙකුට කතාවක් නිර්මාණය කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. විශේෂයෙන් වර්තමාන දරුවෝ ඉන්නේ තාක්ෂණයත් එක්ක බොහොම ඉහළ මට්ටමක. දැන් අපිම කියනවා අපේ කාලේ වගේ නෙවෙයි කියලා කියනනේ තරංගනේ. ඒතර අපි ඔබ වගේ කාල සීමාවන් වලදී අපි අත්විඳපු දේවල් අපි අත්දැකපු දේවල් නෙමෙයි අපේ දරුවා අද අරගෙන අවිලා තියෙන්නේ. මෙතනදී ඔබ කොහොමද මේ කතාවන් ලියනකොට පරිස්සම් වුණේ? ඔව්, මේකෙදි ඇත්තටම මට දැන් අපේ සිංහල භාෂාව දැන් දරුවෝ ගොඩක් භාවිතා කරන එක අඩු වෙමින් යන නිසා මම මේක ලියද්දි ගොඩාක් මේ පොත් කියවද්දි තේරෙනවා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැති වචන මම උවමනාවෙන්ම ඒකට යොදාගත්තා. විශේෂයෙන් මේ පාවෙන මුට්ටිය කියන පොතේ ඔළුව පොවනවා එන්නේ වගේ වචන, අකර තැබ්බයක් සිද්ධ වුණා, අපේ සාමාන්‍ය ගැමි වහරේ තියෙන වචන කියන වචන, ඒ වගේ දේවල් මම උවමනාවෙන්ම යොදාගත්තා. මොකද මට ඕන වුණා දැන් මගේ අත්දැකීම තියෙන්නේ මගේ පුතාට මම කතන්දර කියලා දීලානේ. ඒතර මම දන්නවා පුතා කියවගෙන මම කතන්දර යනකොට අම්මා මොකද්ද ඒ කියලා අහනවා. ඒ මොකද්ද අම්මා ඒකේ තේරුම කියලා. ඒ විදිහට මට උවමනා වුණා අර දරුවා සහ ඒ කියවන කෙනා අතර සංවාදයක් ඇති වෙන විදිහට මේක ලියන්න. ඒ නිසා මම හුමනාවෙන්ම ඒ වගේ වචන හැම පොතකම යොදාගෙන තියෙනවා. ඒ තුලින් ඒගොල්ලෝ අලුත් වචන ඉගෙන ගන්නවා. ඒ වගේම මේ කතා ඔක්කොම ලියලා තියෙන්නේ කතාවක් කියන ශෛලියෙන්. එතකොට ඒ අතර දෙබස් තියෙනවා. එතකොට ඒ දරුවෝ කියවනකොට ඒගොල්ලන් අතර දෙබසක් තනියෙන් කියවනවා නම් ඒ අතර ඇති වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ මට ලියන්න අවශ්‍යතාවය තිබුණේ. හොඳයි, බොහොම ලස්සන සුන්දර ළමා කෘති 4ක්. කෙටි විරාමයක් ගමු. විරාමෙන් පස්සේ යලිත් මේ කතා බහට එක්වෙමු. හොඳයි, විරාමෙන් පසුව යලිත් කතා කරන පොත්. අපි අද කතා කළේ ළමා සාහිත්‍ය කෘති 4ක් පිළිබඳව තරංගා නවරත්න විසින් සම්පාදනය කළ. පුංචි පුතාගෙන් මං දැනගන්න කැමතියි දැන් මේ කෘතීන් වලට පාවිච්චි කරපු වර්ණ මේ මාධ්‍ය පිළිබඳව කතා කරනවා නම්, මොකද අපේ කුඩා දරුවෝ දැන් මේ වැඩසටහන බලනවා ඇති. ඒගොල්ලන්ටත් හිතක් ඇති වෙයි. මමත් අනිවාර්යෙන්ම මේ චනුල වගේම වෙන්න ඕනේ කියලා එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් මං ඔක්කොම ඉගෙන ගත්තේ මම මුලින්ම ඉඳියේ ගවර්න්මෙන්ට් ස්කූල් එකක ග්‍රේඩ් 1-5. එතන ඉඳන් ග්‍රේඩ් 6-7 මං ලයිසියම් එකේ ඉඳියේ. ඒ 6 ලයිසියම් එකේ ඉඳිය කාලේ තමයි මම මේ පොත් ටික වලට අඳින්න ගත්තේ. ඒ මේ පොත් ටික අඳින්න මට ගොඩක් දුරට උදව් කරේ සංජීව
සර් තමයි මගේ ආඩ්ගුරයා ලයිසියම්මගේ. තව මට නිකං රූපවල ගාන්ට ඔහොම විදිහලට අඳින්නත් ඉගැන්වේ සමන්ස. හොඳ, ඒ වගේ මං කැමති. දැන් ඔයා මේකට එක එක වර්ණ පාවිච්චි කරනවනේ. දැන් ඒකත් ඔයාගේ ගුරුවරුන්ගෙනුත් පොඩ්ඩක් ඇහුවද, මේ වැඳලා ගිහිල්ලා එයාලටත් පෙන්නුවද, මොන වගේ මාධ්‍යයක්ද මං පාවිච්චි කරන්නේ, මේ පාට කරලා තියෙන මේ ක්‍රමවේදය හරිද, මේ වගේ විමසීමක් කළාද ඔබ? ඔව්, මං අම්මා එක්කම සර්ලා ගෙදරටම ගිහිල්ලාම සර්ලාගෙන් අහලා තමයි කරේ. ඒගොල් කියපු විදිහට ඒගොල්ලෝ වෙන පිටුවක මෙහෙමයි මික්ස් කරන්න කලර්ස් ටික, ඒ වගේ ඒ විදිහටම මාත් ඇඳගෙන ගියා. දැන් ඔබ මේ පාවිච්චි කළ තියෙන මේ පුතේ දියසායම්. නමුත් විවිධ මාධ්‍ය අපිට තෝරගන්න පුළුවන්. දැන් අපි දැකලා තියෙනවා සමහරු පැස්ටල් පාවිච්චි කරලා තියෙනවා, පාට පැන්සල් පාවිච්චි කරලා තියෙනවා. ඔයා දියසායම් වලින් වැඩි කැමැත්තක් තියෙනවද චිත්‍ර අඳින්න? ඔව්, මං ඇඳලා තියෙන ගොඩක්ම චිත්‍ර දියසායම් වලින් තමයි. හොඳයි, මං කැමති මේ තරංගගෙන් අහන්න. දැන් මේ පොත්වලට මේ ලියපු මේ කතා අතරදී විශේෂත්වයක් ගත්ත දේවල් තියෙනවද? විශේෂත්වය දැන් ඔබ කිව්ව එක පැත්තකින් මේ වචන පාවිච්චි කරපු විදිය, දරුවන්ට ටිකක් අලුත් නොවන හැබැයි අපෙන් ගිලිහිලා යන වචන ඔබ නැවත මතක් කරලා දෙන්න උත්සාහ කළා කියලා. ඒ වගේ මේක නිර්මාණය තුළ ගත්ත විශේෂත්වයන් මොනවද? මේක හැම පොතකින්ම පාඩමක් කියලා දෙන විදියට තමයි තියෙන්නේ. මේ පාවෙන මුට්ටිය කියන පොතෙන් ඇත්තටම කියන්නේ තමන්ට අදාළ නැති දෙයක් හොයන්න ගිහිල්ලා අකරතැබ්බයකට පත් වෙච්ච මේ වඳුරු හාමි ගැන තමයි කියන්නේ. එතකොට එතනින් ඒ විදිය කතාවක ඒ විදිය පාඩමක් තමයි කියලා දෙන්නේ. අසමගේ ඔරලෝසුව කියන්නේ මේ තප්පර කට්ටයි, විනාඩි කට්ටයි, පැය කට්ටයි මේ තුන් දෙනා අතර ඇති වෙච්ච අසමගියක් නිසා එතනදී ඒගොල්ලන්ට මූණ දෙන්න වෙච්ච ප්‍රශ්නයක් ගැන තමයි එතන කියලා දෙන්නේ. ඊළඟට මේ බින්දුගේ ප්‍රතිමාව කියන්නේ බින්දු කියන මේ පාසල් ශිෂ්‍යයා, එයා කැමති නැහැ පාසල් යන්න. ඉතින් ඒක නිසා මෙයා පාසල් නොගිහින් දවසක් කරන දෙයක් නිසා එයාට අන්තිමට දුක්කටපත් වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒකෙන් ඇත්තටම මට කියන්න ඕනුනේ ඒ පාසල් කාලයේදී කළ යුතු දේවල් ඒ විදිහට කරේ නැත්නම් ඒගොල්ලන්ට මූණ දෙන්න වෙන දේ. පසුතැවිල්ලටපත් වෙන්න වෙන විදිහ. හැකරලි හාමි කියන එකේ නම් ඇත්තටම මේ පොතේ හැකරලි හාමි මගුල් ගෙදර යන්න ගිහලා අපි දන්නවා හැකරලි හාමිට ගොඩාක් කකුල් තියෙනවා. ඉතින් එයා මේක ඇඳගෙන මේ ඇඳුම් ටික ඇඳගෙන සපත්තු ටික මේ හැම කකුලකටම දාගෙන මගුල් ගෙදර යන්න ගිහිල්ලා එයාට ඇත්තටම යන්න බැරි වෙනවා. ඉතින් මෙතනදී මම ඇත්තටම උත්සාහ කරේ මේ දරුවන් තුළ මේ අනිත් අය කෙරෙහි අනුකම්පාවක් ඇති කිරීම කියන එක, එම්පති කියන එක ඇති කිරීම. එතකොට එතනදී මේ හැකරලි හාමි ගැන අනේ පව් හැකරලි හාමි, ඒ කියන්නේ මම ගොඩක් දැන් මේක මේවා කියවපු දරුවොත් එක්ක කතා කරා, ඒගොල්ලන්ගේ අම්මලත් එක්ක. මේ ළඟදි දවසක් මේ මගේ පාසලේම ගුරුවරයෙක් එයාගේ දරුවට මේ පොත් ටික අරන් ගිහිල්ලා එයාගලන්ට කියවන්න දීලා තිබ්බා. ඒ පුතා එකපාරට හකරලි හාමිගේ පොත කියවලා ඒක වහලා කිව්වා, අනේ අම්මා මට හරිම දුකයි, මට නම් තවත් මේ කතාව කියවන්න බෑ කියලා. ඇත්තටම මට ගොඩාක් සතුටු හිතුණා. මට ඇත්තට මේ දේ තමයි, ඒ කියන්නේ තව කෙනෙක් කෙරෙහි සංවේදීතාවය ඇති කිරීම තමයි මම ඒ පොත තුලින් බලාපොරොත්තු වුණේ. මම ඒ ටීචර්ට කිව්වා ඇත්තටම මම බලාපොරොත්තු වුණ දේ සිද්ධ වෙලා මට හරි සතුටුයි කියලා. ඒ විදිහටම මේ අනිත් කතාවලත් දරුවන්ගෙන් හුඟක් ප්‍රතිචාර ලැබෙනවා. අනිතක මම මේ කතා එකතුවක් විදිහට කරෙත් ඇත්තටම මම වුණත් පුතාට පොතක් දෙද්දී ඒ පොතේ මම ලියනවා මගේ පුතාට අම්මා විසින් මෙන්න මෙදා පරිත්‍යාග මේක තෑගි දුන්නා කියලා. ඉතින් ඒ විදිහට මට හිතුණා දැන් මේ වගේ පොත් හතරක් කට්ටලයක් විදිහට දුන්නම අපිට දරුවට දෙනවා නම් ඒ දෙන්නත් පුළුවන්. මෙතන ඇත්තටම විසින් වෙත දින තිලින කරන ලදී කියලා මම විශේෂයෙන්ම ගහලා තියෙන ඒක තමයි ජීවිතයේ තමන්ගේ දරුවට දෙන දේ දරුවටත් මතක තියාගන්න පුළුවන් සීවටනයක් වොන්ට පත් කරලා තියෙනවා. පත් කරන්න. ඔව්. ඒ වගේම ඒතර තව කෙනෙක්ට තිලිනයක් දෙන්නත් උනත් මේකට බෝ එකක් ගැට ගහලා උනත් මේක එච්චර ලස්සනට අර මේ වර්ණ මේ ඒ විදිහට කලර්ෆුල් විදිහට මම හදලා තියෙන්නේ මේ එතකොට ඕකට අපිට රැපින් පේපර් එකක් නොදා වුණත් මේකට බෝ එකක් ගැට ගහලා කාට හරි කෙනෙක්ට තෑග්ගක් දෙන්න පුළුවන් ඒ විදිහට. දැන් තරංග මෙතනින් නවතින දදහස ලිවීම
ඇත්තටම මට දැන් මේ වෙනකොටම මේ දරුවන්ගෙන්ම ලැබිලා තියෙනවා ගොඩක් ප්‍රතිචාර. ඒගොල්ලෝ කියනවා මේක ඉංග්‍රීසියෙන් ලියලා දෙන්න කියලා, ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරන්න කියලා. මගේ පාසලේ දරුවොත් මට එහෙම කියනවා මේක ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරලා ඒගොල්ලන්ට දෙන්න කියලා. ඉතින් මම මේක ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව මම මීට අමතරව තව පොත් තව මගේ හයක් තියෙනවා ලියපු. දැන් මේක ඇත්තටම අතුරු මිතුරු කතා පෙළ එක කියලා මම නම් කරෙත් ඉදිරියේදී මේට ලැබෙන ප්‍රතිචාර අනුව ඉතුරු කතා ටිකත් මම මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා. අවසානයේ මම අහන්න කැමති තරංගවෙන් බොහෝ ළමා කෘතීන් බිහි වෙනවා. දවස ගානේ අපේ වෙළඳපළට එනවා. දරුවෙක් වෙනුවෙන් දෙන මෙවැනි දායාදයක්, මේක එක්තරා විදිහක යම් වටිනාකමක් තියෙන දායාදයක්, අපි කොයිතරම් පරිස්සම් වෙන්නට ඕනේද? ඇත්තටම මේ හුඟක් මේ අපි මේ බස් වහර පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දරුවන්ට අපි හරි දේ උගන්වන්න ඕනේ. ඒ වගේම ව්‍යාකරණ ගැන බැලුවත් ඒ ලියන හැමදේම අපි බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. අපි කතා කරන විෂය සම්බන්ධයෙන් වුණත් අපි දරුවන්ට උචිත විෂයක් තමයි අපි කතා කළ යුත්තේ. ඒක තමයි මම හිතන්නේ. එතකොට දරුවෝ ඒ දරුවන්ගේ ළමා කාලයට උචිත දේවල් අපි ඒගොල්ලන්ට තිළින කරන්න ඕනි කියලායි මම හිතන්නේ. හොඳයි, බොහොම උතුම් පරමාර්ථයක්. ඉතින් ඒ නිසා තවත් අනාගතයේදී තව ළමා කෘතීන් බිහි වේවි අපිට කතා කරන්න. අපි අවස්ථාව ලබා දෙනවා මේ මැදිරිය අපි කතා කරමු. අපේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ඉස්සෙල්ලාම කතා කරලා කියමු ඔබේ දරුවා වෙනුවෙන් වටිනා කියන මේ ග්‍රන්ථ නිර්මාණය වෙලා තිබෙන බවට. අද දවසේ ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළටම තරංගා නවරත්න මහත්මියටත්, ඒ වගේම අපේ චනුල පුතාටත්, චනුල සහංග මහගමගේ පුතාටත්, අම්මයි පුතායි එකතු වෙලා අද බොහොම අපූර්ව වැඩසටහනක් අපේ කතා කරන පොත් වැඩසටහනට ලොකු ආලෝකයක් අරගෙන ආවා. එහෙමනම් ඉතින් මේ දෙපළටම අපි අද දවසේදී සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක්.